අයබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ජාත්‍යන්තර මුහුදේදී රුපියල් කෝටි 170කට වැඩි තවත් හෙරොයින් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට ගුරු සංගම් අමාත්‍ය සරත් වීරසේකරට අභියෝග කරයි වැඩි කරනවා කියු 5000ක් පඩියට නැති බව ගුරු සංගම් කියයි. පොරොන්දු සහන නැත්නම් බස් සංගම් අධිකරණයට කාබනික පොහොර භාවිත කර වගා කරන වීවලට රුපියල් 60ක් දෙන්න චන්ද්‍රසේන සූදානම්. දැඩි සත්කාර ඒකකවල තද බදේ අඩු වෙයි. මරණ සහ අසාධිතින් සංඛ්‍යාව 15ට එන්නත් දෙකමදී විශ්වවිද්‍යාල විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සූදානම්. මිත්‍යාවට එරෙහිව විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක කියන ඇත්ත. එංගලන්තය ශ්‍රී ලංකාව රතු කලාප ලැයිස්තුවෙන් ඉවත් කරයි. දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් ජනතාවට එපාවීම ගැන හිටපු අගමැති රනිල් කියයි. डेन्मार्के पॉप संगीत प्रसंगे हा लंकावे बार अनगारिक धर्मपाल तुमागे उपन्दिनेटम हदिसे व्यूर्त कर दुन बार पंसल दोरकोडे पोलन्नरु गोवियन विरोधे जगत महामंडल ससिवारे टेक पीमट जनपति अमेरिकावट प्रथम नवधान्य देशीय पुआत्वेत අපේ රට දැන් ඩෙන්මාර්කයේ වගේද ඩෙන්මාර්කයේ අපි වගේද කියලා අහන්න සියත අපිට හිතුණා ඊට සාධාරණ හේතු තියෙනවා ඩෙන්මාර්කයේ කිසිදු කොවිඩ් නීතියක් සලකන්නේ නැතිව පොප් සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා ඊට 5000ක් පමණ එක් වූ බවයි එරටින් වාර්තා වුණේ අපේ රටේ බොහෝ දිස්ත්‍රික්කවල නගර ගම් නියම් ආශ්‍රිතව එවැනි දර්ශන දක්නට ලැබුණා ඒ අදටත් පැහැදිලි නැති අන කාගේද දන්නේ නැති නමුත් නිරෝධය නැදිරි නීතිය මැද්දේම විවෘත කළ බාර් නිසායි. කොවිඩ් මර්ධන නීති වැඩි කරන්න සංචරණ සීමා පනවන්න ආදී බොහෝ ඉල්ලීම් වලට මුල් පියවර ගත්තේ වෛද්‍ය ශාස්ත්‍රයේ බුද්ධිමතුනුයි. ඒ නිසා රජයට සිදු වුණා නිරෝධය නැදිරි නීතිය පනවන්න. දැන් තවමත් කොවිඩ් නිරෝධය ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. නිරෝධය ඇඳිරි නීතිය යටතේ පාර අයිනේ බුලත් විට විකුණපු කඩෙත් මුලදිනම් වහලා දැම්මා. හැබැයි අද වෙනකොට මහපාරේ නැත්තේ නැව් සහ ගුවන් යානා විතරයි. ඊයේ හදිස්සියේ බොහෝ මත්පැන්හල් විවෘත කෙරුණා. බලාගෙන ගියාම ඊට අවසර දීපු කෙනෙකුත් අවසර නොදීපු කෙනෙකුත් හොයාගන්න බෑ. මීට ඉඩදුන් පිරිස ඇත්තටම නිරෝධායන නීතියට සිදු කළේ බරපතල අපහාසයක්. එසේම නිරෝධායන ඇඳිරි නීතිය ඉල්ලපු විශේෂඥ මතවලට සිදු කළ නින්දාව තක්සේරු කරන්න බෑ. කොහොම වුණත් මත්පැන් හල් වැසීම නිසා රජයට රුපියල් කෝටි 1500ක පමණ පාඩුවක් සිදු වූ බව සුරාබදු කොමසාරිස්වරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා. එක් දිනකට හදිසියේ සුරාසල් විවෘත කිරීම තුළ ලැබූ ලාභය රටට ප්‍රකාශ කළහොත් වැදගත් බව අප අදාළ බලධාරීන්ට මතක් කරන්න සතුටුයි. ගෑනි දරුවන්ට කන්න තියෙන එකට ගිහිල්ලා පොලිමේ ඉඳලා එතන මේ අරක්කු බෝතලේ ගන්න ඉඩ දීලා තියෙනවා. ඒ තැන්වල කොරෝනා තමයි බෝ වෙන්නේ. මේ කොරෝනා නෙවෙයි ඩෙල්ටාත් හැදෙනවා. බිස්නස් එකක් කරගන්න දෙන්නේ නැහැ. අපිට පාරේ බහලා යන්න නැහැ. සීනි ටිකක් ගන්න නැහැ. පරිප්පු ටිකක් ගන්න නැහැ. අපිට රජෙන් කිසි දෙයක් දෙන්නේ නැහැ. බාර් ඇරලා. ගෙදරට අත්‍යවශ්‍ය බඩු තියෙනවා. ඕ අත්‍යවශ්‍ය බඩු නෙමෙයි. බාර්ගාව පොලිං ගහලා ගෙදරට කොරෝනා ගේන්න තමයි ඔය දඟලන්නේ. දැන් අරක්කුද අත්‍යවශ්‍ය භාණ්ඩය. අත්‍යවශ්‍ය භාණ්ඩ ඇරලා තියෙනකොට කඩ කියනවා වහගෙන යන්න කියලා. මේ කොරෝනා ගෙදරට ගේන්න හදනවද? මොකද්ද මේකේ තේරුම? පොලිසියෙන් හරි ගැසලා දෙනවා බාර අරින්න. ඒ බාර අරපු එක නම් මේ වෙලාවේ හරිම වැරදි. ඕවා රජයට සම්බන්ධ අය ඇතිනේ. ඒ හින්දා මේ අරගෙන ඒවා කරගෙන යනවා ඇති. දුප්පත් මිනිස්සුන්ට තමයි ඉතින් හැම වෙලාවෙම පහරවා දෙන්නේ. බාර අරින්න අවශ්‍ය නැහැ. සේනකල කන්න නැතුව කොච්චර දුක් විඳිනවද? පොඩි කාට කොච්චර වහලා තියෙනවද? තරම් හොඳ නැහැ තමයි මිනිස්සුන්ට කන්න නැතුව මේ අරක්කු බීලා හරියන්නේ නැහැනේ. මොන වගුණක්ද මන් දන්නේ දැන් ඇත්ත. බාරකාරයන්ට නේද අපිට අවස්ථාව කොහොමද දෙන්න ඕනේ? මොකද අපි බුලත් ඉඩම් ඉක්ුණා ගෙවල් වල 6 දෙනෙක් ජීවත් වෙනවා. ඔය දැන් ඊයේ දින සන්ධ්‍යාවේදී අපි දැක්කා ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුරාසැල් විවෘත කරලා තියෙනවා. මේ නියෝගය කවුරුන් විසින් ලබා දුන්නක්ද කවුරුන් ගනිපු තීරණයක්ද කියන එක අපිටත් පැහැදිලි නෑ. නමුත් ඊයේ දින සන්ධ්‍යාවේ අපි දැක්කේ බොහොම කනගාටුදායක දර්ශනයක්. නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් සියල්ල කඩ කරමින් සුරාසැල් වෙත මහ ජනතාව පැමිණෙනවා. ඒ වගේම පොලිම් වල ඉන්නවා. ඒ වගේම පොර කනවා. මේ සියල්ලම අපි දැක්කා. ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. අපි මෙතෙක් කාලයකට ආරක්ෂා කරගෙන ආපු බොහෝ සෞඛ්‍ය නීති ඊයේ දිනේ කඩ කරනවා අපි දැක්කා. විශේෂයෙන්ම වෙළඳ සංගම් රාශියක් විමසීම් කරනවා සුරාසැල් විවෘත කිරීම සඳහා අවසර දුන්නා නම් ඇයි වෙළඳ සැල් විවෘත කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නැත්තේ කියන එක ඔවුන් විශාල විරෝධතාවයක් ඒ වෙනුවෙන් අරගෙන එනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත. මේ තත්ත්වය ව්‍යාකූල වීම ඉතාමත් කනගාටුදායකයි. ඒ නිසා මේ සුරාසැල් විවෘත කරන්න ගනිපු තීරණය පිළිබඳ ඒ බලධාරීන් නැවත වරක් සලකා බලනවා. මේ අපේ සෞඛ්‍ය සේවකයෝ මේ මොහොතේ බරපතල ලෙස යම් කාර්යයන්වල යෙදිලා ඉන්නේ. ඒ වෙලාවේ අපිට මත්පැන් අලෙවිසල් වලට ඇටපා කඩා පනින්නවත්, ඒ තැන්වල සෙනග හසුරවන්නවත් මම හිතන්නේ අපේ සෞඛ්‍ය සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ මේ රටේ ජනතාවගේත් වගකීමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් දින බලධාරීන්ගේත් වගකීම. මම ඒගොල්ලන්ගේ කාරණික අවධානයට මේක යොමු කරනවා. මෙවැනි සිදුවීම් ඉදිරියේදීවත් ඇති වෙන්න ඉඩ තියන්න නැතුව මේක කටයුතු පාලනය කරගන්න කියලා. මත්පැන් අලෙවිසල් සහ අපි කියන්නේ මේ නාගාර රෙස්ටෝරන්ට් සර්වමෙම සියල්ලම මේ මොහොතේ අරින්න එපාය කියලා තියෙන්නේ. අත්වශයෙන්ම පොලිසිය සහ සුරාපත්තු දෙපාර්තමේන්තුව තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන්. අපි එතුමන්ලන්ගේ අවධානයට මේක යොමු කරමු. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන්න කියලා. සුළුතරයක් හෝ මේ ආකාරයට හැසිරුණොත් මේ සුළු පිරිසමකින් ඇතිවෙන්න පුළුවන් හානිය බරපතලයි. නොකඩවා මෙවැනි තත්ත්ව සිද්ධ වුණොත් මේ ආකාරයට ජනතාව පොදි ගැසුණොත් මම හිතනවා ආයෙත් අපි අර පටන් ගත්ත තැනට මේ යනවා ඇරෙන්න වෙන විකල්පයක් නැති වෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ ඊයේ දවසේ බොහෝ ස්ථානවල හදිසියෙම මත්පැන් හල් විවෘත කර තිබුණා. මෙරට ඉතිහාසය තුල මද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අනගාരിക ධර්මපාලතුමාගේ 157 වන ජන්මදිනය ඊයට යෙදී තිබුණා. බාර් විවෘත කරලා මේ වගේ විශාල ජනතාවක් ඒවට එක්රොක් වෙලා කිසිම නිරෝධායන නීතියක් ඒවයි තිබුණ නැහැ. මේ බාර් අරලා විවෘත කරන්න අවසර ලබා දුන්නේ කවුද කියලා අපි රජයෙන් දැනගන්න කැමති. මේකට දැන් වගකීම් නැති තරමටපත් වෙලා තියෙනවා. චර ශක්තිමත් ආරක්ෂක සේවාවක් තියෙන රටක ව්‍යාපාරිකයන්ට නිදහසේ තැබෑරුම් අරින්න අවස්ථාව දීලා තිබුණා නම් තිස්සේ කනගාටුදායකයි. ඒක ආරක්ෂක සේවාවන් වල බිඳ වැටීම. ඇත්තටම රටක නීතියක් තියනවාද කියලාත් වෙලාවකට හිතෙනවා. ඒක වඩාත් කනගාටුදායක වෙන්නේ රට පුරාම අනගාരിക ධර්මපාලතුමා සමරනවා. අනගාരിക ධර්මපාලතුමා සමරනකොට මේ රටේ අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කරපු ඒ ශ්‍රේෂ්ඨ නායකයාගේ ජන්මදිනයේ දවසේම ඒව විවෘත කරන්න අවස්ථාව ලබා දීලා ගුරුවරුන්ට ගුරුපොකුර කීකියා කියලා ඊයේ මේ හඬුව බාර් අරින්න දීලා පැය දෙකක් මං ඉඳන්නේ ලක්ෂ 10ක් විතර බාර් පොකුරු හදුවා. මේ ආණ්ඩුව ගත්තු තීන්දු තීරණ එකක්වත් රටේ ජනතාවට සුබදායකත් නැහැ, හිතදායකත් නැහැ. කොවිඩ් වසංගතයට අතපෙවීමක් තමයි කරන්නේ. මිනිස්සු පාරේ යද්දී හිස් බෝතලයක් පෙන්නලා බාරකට යනවා කිව්වොත් එහෙම පොලිසියට සිද්ධ වෙනවා ඒ මිනිස්සුව නිදහස් කරන්න. ගුරු සංගම් වල උද්ඝෝෂණ වලට බාර් වල පොලිං. ඉතින් දැන් මේ ආණ්ඩුවේ වැරදි කළමනාකරන තීන්දුව ඉන්න තමයි එකපාරට පොලිං හැදෙන්නේ. දැන් ඔය බාර් ටික සතියක් තිස්සේ මම කියන්නේ බාර් අරින්න කියලා සතියක් තිස්සේ ඇරලා තිබුණා නම් ඔය පොර කෑම නැහැ. තියෙන පොලිම හදන්න කවුරුත් හිටියේ නැහැ. උදේවරුේ හවස්වරුේ පොලිසිය දානවා සිද්ධ වුණා. දැන් බාර් රැල්ල තමයි ඊළඟට හැදෙන්නේ. රජය විමර්ශනයක් කරන්න ඕනේ කවුද සුරාසැල් විවෘත කරන්න අවසර ලබා දුන්නේ කියන එක. මීටරයේ දුරස්ථභාවය නෙමෙයි සෙන්ටිමීටරයක්වත් නැහැ. මෙතරම් සෞඛ්‍ය මාර්ග උපදේශකයන් ලබා දීලා තියෙද්දි සෞඛ්‍ය විශේෂඥයෝ සෞඛ්‍ය වෘත්තීය සමිති දිගින් දිගටම කියද්දි සෞඛ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයකට මේක ලොක්ඩවුන් කරන්න කියලා. අදත් එනකොට දැක් පේනවා වයින් ස්ටෝස් ඇරලා තිනවා. ඒ මිනිස්සු ඉන්නවා. හොඳට පේනවානේ අපි කියන්නේ ඒකනේ ආණ්ඩුවක් නැහැ. මේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය බිඳ වැටිලා. කරුණාකරලා මේක දාලා යන්න. ආයි මේක එල්ලිලා ඉන්න එපා. මේක මිහිපිට අපායක් කරන්න එපා. අපිට අවශ්‍ය කරන්නේ මේ මොහොතේ ජනතාවගේ ජීවිත රැකගන්න එක. පෞද්ගලික බස් රථ හිමියන්ට සහන ලබා දීමට රජය දුන් පොරොන්දු ඉටු කරන්නේ නැත්නම් ලබන පළමුවන දෑයින් පසු අධිකරණය වෙත යන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවය හැර අනෙකුත් සියලු කටයුතු නිරෝධායන ඇඳිරි නීතිය සමයේද ක්‍රියාත්මක වන බවයි. එය අද පැවති මාධ්‍ය හමුවකදී නිරෝධායන ඇඳිරි නීතිය කියලා දැන්ට මේ පෞද්ගලික බස් අත සහ පොදු ප්‍රවාහන සේවාව පමණයි ක්‍රියාත්මක නොවෙන්නේ. සෑම ව්‍යාපාරික ස්ථාන විවෘත කරලා තියෙනවා. ඒ වගේම මහා මාර්ගයේ අධික මාර්ග තදබදයක් තියෙනවා. එතකොට මේ අධික මාර්ග තදබදයක් තියෙද්දී නිරෝධායන යන්ත්‍ර නීතියක් තියෙනවා. ඒ නිසා කවුරුත් දන්නවා මේක සම්පූර්ණ ප්‍රෝඩාවක් කියලා. ඉතින් අපි දැක්කා ඊයේ දිනේ. දැන් වයින් ස්ටෝස් හරි. මේක තමයි මේ අර මේ රට මේ වෛරස් එකටත් හොරකම් කරන ආණ්ඩුවක් මේක. සමන්ගේ ළමයෙකුට පොතක් ගන්න ගිහපුවාම ඊපස්සේ දොරෙන් ගිහිල්ලා ඒ පොත ගන්න වෙනවා. නමුත් ඊයේ දිනේ වයින් ස්ටෝස් ඉස්සරහා දොරෙන් සම්පූර්ණ විවෘත කළා වයින් ස්ටෝස් වල මත්පැන් බෙදා හැරියා. මේකද මේ රටේ නීතිය? මේක මොකද්ද මේ කතන්දරේ? මේ බස්සතවල මේ කොවිඩ් බෝ වෙනවා කියලා කවුද කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ඊයේ දැක්කනේ වයින් ස්ටෝස් එක හරියට පාර යන්න බෑ පොලිම. පාර යන්න බෑ පාර ට්‍රැෆික් සම්පූර්ණයෙන්ම. මොකද මිනිස්සු ඒ තරම් පොලිමද? එතකොට එතෙන්ද කොවිඩ් බෝ වෙන්නේ නැද්ද? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මෙවැනි ශ්‍රීලංකාවට දකුණින් ජාත්‍යන්තර මොහොතේදී තවත් හෙරොයින් තොගයක් සමග විදේශීය යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ශ්‍රී ලංකා පොලිසිය ලබා දුන් තොරතුරක් මත දින ගණනාවක මෙහෙයුමකින් පසුයි මෙම යාත්‍රාව සමග 9 දිනකු අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවටගත් හෙරොයින් කිලෝග්‍රෑම් 170 දල වටිනාකම රුපියල් කෝටි 170කට වැඩි. අත්අඩංගුවටපත් 9 දින අතර ඉරාන ජාතිකින් 6 දිනකු, පාකිස්තාන ජාතිකින් 2 දිනකු සහ බලුකිස්තාන එක් ජාතිකයෙකු සිටින බවයි නෙළ නොවන වාර්තා සඳහන් කරන්නේ. පොලිසියට ලද බොද්ධි තොරතුරක් මත නාවික හමුදාව ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මොහොතේ නාවික සැතපුම් 850ක් දුරින් සිදු කළ ආවේක්ෂණ නිරීක්ෂණවලදී මෙම විදේශීය ධීවර යාත්‍රාව පසුගිය දසවනදා සොයාගෙන තිබෙනවා. එම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 170කට අධික ප්‍රමාණයක් සහ අබින් මද්‍රව්‍ය සමග විදේශීය සැකකරුවන් 9 දෙනෙකු නාවික හමුදාව සිය බහරයට ගත් බවයි ප්‍රකාශ කළේ. සැකකරුවන් සමග අදාළ මද්‍රව්‍ය තොගය අද පෙරවරුවේ නාවික හමුදාවේ සිඳුරළ නෞකාවේ ආරක්ෂාව කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා. මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් මිලියන 1500කට අධිකයි. ගොඩබිමට රැගෙන ආ මද්‍රව්‍ය හෙරොයින් මද්‍රව්‍යම දැයි පරීක්ෂා කිරීම එහිදී සිදු වුණා. මේ දින කීපයකට පෙර සිදු කරන ලද මේ අත්අඩංගුවට ගැනීම අද කොළඹ වරාය වෙත මේ යාත්‍රාව සමග සැකකරුවන් ගෙනාවා. මෙම මද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම් ලබන්නේ විදේශගතව සිටින ශ්‍රී ලාංකික මද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන් විදේශීය යාත්‍රා සහ පුද්ගලයන් යොදාගෙන මේ මද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබනවා. ඉන්පසුව ඔවුන්ට සහයෝගය දක්වන ඇතැම් ශ්‍රී ලාංකික බහුදින යාත්‍රා හිමිකරුවන් සහ ධීවරයන් යොදාගෙන ඈත මුහුදේදී මේ මද්‍රව්‍ය හුමාරු කරගෙන ශ්‍රී සූක්ෂමව ශ්‍රී ලංකාවට ගෙනෙවුන් ලබනවා. මෙතන පැකට් 150ක් තියෙනවා. අපි හිතනවා දල වශයෙන් කිලෝග්‍රෑම් 150ක් පමණ මද්‍රව්‍ය ප්‍රමාණයක් ඇති කියලා. රාජ්‍ය බුද්ධිය සේවා අංශ සමග මීට පෙරද අගෝස්තු 30 වනදා සහ සැප්තැම්බර් 4 යන දිනයන්හිදී නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුම්වලදී මද්‍රව්‍ය සමග සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව අගෝස්තු මාස 30 වනදා සිට අද දින දක්වා නාවික හමුදාව වැටළු මද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7කට ආසන්නයි. එමෙන්ම එම මෙහෙයුම්වලදී ශ්‍රී ලංකිකයින් 5 දෙනෙකු සහ විදේශිකයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. මේ වනතෙක් මේ වසර තුල අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 1152කට අධික බව පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය පවසනවා. මේ වන විට හෙරොයින් සම්බන්ධව පුද්ගලයන් 16337 දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවයි මද්‍රව්‍ය විනාශක කාර්යාංශය විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. එම වාර්තාවට අනුව ගංජා කිලෝග්‍රෑම් 4542කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 10724 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. පොලිසිය විසින් මද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන මෙහෙයුම්ද දිගටම ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ. කොවිඩ් වසංගත තත්ත්වයක් දිවයින පුරා ව්‍යාප්ත වී යන අවස්ථාවක කිසිම හේතුවක් නිසා මෙම මද්‍රව්‍ය විවිධ මද්‍රව්‍ය වැටලීම් කිසි ආකාරයකින් නතර කිරීමට ශ්‍රී ලංකා පොලිසියවත් ඒ වගේම අනිත් ආරක්ෂක අංශවලත් අපි කටයුතු කර නැහැ. දිගටම ඉදිරියටත් එවැනි වැටලීම් දිගටම සිදු කරනු ලබනවා. සැලකිය යුතු ලෙස ආසාදිතින්ගේ සංඛ්‍යාව සහ මරණ අඩුවමින් පවතින බව ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසනවා. දැඩි සත්කාර ඒකකවල පැවති තදබදයද අඩුවමින් පවතින බවයි ඔහු පවසන්නේ. එහෙත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ වර්තමාන තත්ත්වයේ පිළිබඳව 100% සතුටු විය නොහැකි බවයි. ජනතාවගේ හැසිරීම තවදුරටත් යහපත් වූ හොත් ඉදිරියේදී දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම තවදුරටත් අඩුවනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා අප කළ විමසීමකදී පැවසුවා. මේ අතර එන්නත් දෙකම සම්පූර්ණ කළ වහා විශ්වවිද්‍යාල විවෘත කිරීමට සූදානම් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. පසුගිය දින කිහිපේ සිට කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසනවා. රෝහල දිහා බැලුවාම අපි දකිනවා රෝහලේ ඉන්න රෝගීන් ගණන ඉතාම අඩු සංඛ්‍යාවක තියෙනවා. මරණ ගත්තාම ඉතාම අඩු සංඛ්‍යාවක තියෙනවා. ඒ මරණ සිද්ධ වෙන්නේ මේ අද ඊයේ හැදිච්ච අයගේ නෙවෙයි. දැන්ට මාසයකට කලින් හැදිලා මේ දැඩි සත්කාර ඒකකවල හිටපු අය. ඒ වගේ අය තමයි දැන් අපි මරණ දකින්නේ. අලුතෙන් ඉතාම මරලා එන සංඛ්‍යාව ඉතාම අල්පයි. හොඳ තත්ත්වයක අපි ඉන්නවා. දැන් දැඩි සත්කාර ඒකකවල රෝගීන් සඳහා ඉඩ කඩ ඕන තරම් තියෙනවා. මෙන්න මේක තමයි මේ වැක්සින් ගැනීම සහ ලොක්ඩවුන් එකෙන් අපි බලාපොරොත්තු වුණු දේවල්. ඒක ඉතාම සාර්ථක ලෙස සිද්ධ වෙලා තියෙනවා. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ මෙම තත්ත්වයේ පිළිබඳව 100% සෑහීමට පත්විය නොහැකි බවයි. තවම 100% අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් නොවන නිසා මේ නිරෝධායන ඇඳින් නීතිය පවතින කාල සීමාව තුළ අත්‍යවශ්‍යම දෙයකට ඇරෙන්න සෑම විටම නිවසේ රැඳී සිටීමෙන් මේ රෝගී තත්ත්වය තවත් පාලනය කර ගැනීමට හැකි උපරිම සහාය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ අතර අප දුරකථනයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ ජනතාවගේ හැසිරීම යහපත් වුවහොත් ඉදිරියේදී දෛනික ආසාදිතයින් වාර්තා වීම තවදුරටත් අඩු කරගත හැකි බවයි. මේ වන විට දින පුරා අපිට COVID-19 ආසාදිත රෝගීන්ගේ යම්කිසි අඩුවක් දක්නට ලැබෙනවා. ඊට සාපේක්ෂව රිජාරේ ළමා රෝහලේ දිනකට පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය සාමාන්‍යයෙන් 4න් 1ක් දක්වා පමණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම නේවාසිය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. කෙසේ වෙතත් ජනතාවගේ හැසිරීම විනය මීට වඩා තවදුරටත් පාලනය කරගත්තොත් තවදුරටත් මේ රෝගී තත්ත්වය පැතිරීම ආම කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම එන්නත් වැඩසටහනක් සාර්ථකව පවත්වන බැවින් මේ අඩුවීමට එයත් සාධකයක් වෙලා තියෙනවා. ඊයේ දිනේදී අතිවරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා දුන්නා අවුරුදු 19 සිට 15 දක්වා දරුවන්ට එන්නත ලබා දීම සඳහා. ඊ අනුව අපේ රටේ ජනතාව විශාල ප්‍රමාණයක් මේ එන්නත ලබා දීලා එන්නත් ලබාගත් වශයෙන් ආවරණය කිරීමට අපට හැකියාවක් තියෙනවා. විශ්වාස කරනවා නැවතත් රැල්ලක් ඇති නොවි මේ රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා කියලා. ඊයේත් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. එම සංඛ්‍යාව 2078ක්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 5772ක්. වඳුරුප පොලිසිය ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිතය වී ඇති බව අද තහවුරු වුණා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 121ක් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11938ක් දක්වා ඉහළ ගියා. දිගින් දිගටම කොවිඩ් වලට මෙරට වෛද්‍යවරුන්ද බිලි වෙමින් සිටිනවා. අද තවත් එවැනි මරණයක් කුරුණෑගල පළාත් රෝහලින් වාර්තා වුණා. කොවිඩ් නිසා මිය ගියේ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතායි. ඔහු ගත් කතුවරයෙකු සහ මානව හිතවාදී වෛද්‍යවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසද විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙක්. මෙරට ජනගහනින් 50%කට වැඩි පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. සිය Facebook ගිණුමෙහි සටහනක් තබමිනුයි රාජාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ. ඒ අනුව මේ වන විට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති පිරිස 1,09,68,195ක්. චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත ලක්ෂ 40ක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන බිත් තිබුණා. ඉන් අනතුරුව එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත බහර දී තිබෙනවා. मे अतर विशेषज्ञ वैद्य हेमंत हेरत् महता अद पेवते माध्य हमोकदी प्रकाश कले සමහර රටවල් විවිධ එන්නත් සඳහා විශේෂතා දක්වන බවයි. ලෝකයේ කිසිම රටකට යන පුද්ගලයෙක්ව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ විශේෂ එන්නතක් ලබා ගැනීමක් කරලා නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන විශේෂ එන්නතක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා සමහර රටවල් වලින් මේ සඳහා ඉල්ලීමක් කියන්නේ මේක ලබා ගත්තොත් නිරෝධායනය කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ වගේ වෙනස් විදියකට සැලකීමක් සිද්ධ වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයින්ට කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. ඉන් අනතුරුව කඩිනමින් විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ. ඖෂධ සමාගම් මාධ්‍ය සමග එක්වී කොවිඩ් පිළිබඳ ලෝකයේම බිය කරන පියවරකට බව අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා අද මාතරදී ප්‍රකාශ කළා. මේ தත්ත්වය පිළිබඳව තවම අපේ සමාජයේ ශාස්ත්‍රීය සාකච්ඡාවක් වෙලාද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ ලෝකෙට වෛරසය ඇවිල්ලා මාධ්‍ය භාවිතාව ඇතුලේ ඖෂධ සමාගම් පළවෙනි පැයෙන් උත්සාහ කරා රට ලෝකෙ බය කරන්න. මම කාට චෝදනාවක් නෙමෙයි කරන්නේ. එසා දැන් අපි පත්තරයක ටීවී එකේ දැක්කම කොවිඩ් ලාංඡනය ඒ ලෝකක අපිට හිතන මේක කාල බෝම්බයක් කියලා හිතනවා. පරිස්සම් වෙන්න බය වෙන්න එපා. කොවිඩ් වසංගතයටත් වඩා වැඩි වේගයෙන් විවිධ මිත්‍යා මත පැතිරී යන බව අප දන්නවා. කොවිඩ් එන්නත්කරණය, කොවිඩ් සම්බන්ධ ඖෂධ, PCR හා රැපිඩ් ඇන්ටිජන් කතා මේ අතර ප්‍රමුඛ වුණා. අප ප්‍රවෘත්ති විකාශය තුළ කොවිඩ් සම්බන්ධ මිත්‍යාවට එරෙහිව සත්‍ය ප්‍රකාශ කරන්න නිරන්තරයෙන් ක්‍රියා කරනවා. ඒ සඳහා අදත් අප හා සම්බන්ධ වනවා කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා. අධ්‍යක්ීමෙන් කියන්නේ කොවිඩ් රෝගයෙන් අසාධ්‍ය වී මිය යන පුද්ගලයන්ගෙන් ඉතා වැඩි ප්‍රතිශතයක් කිසිම එන්නතක් ලබා නොගත් පුද්ගලයන්. එම නිසා ඔබ එන්නත ලබා ගැනීමට යාමේදී උනක් හෝ එවැනි යම්කිසි අසනීප තත්ත්වයක් තියෙනවා නම් දින කීපයක් මේ එන්නත ප්‍රමාද කරන්න. නමුත් මේ එන්නත ලබාගත යුතුමයි. ඒ වගේම තමයි ඔබට මින් පෙර යම්කිසි එන්නත්වලදී හෝ යම්කිසි බෙහෙත් ගැනීමේදී අසාධ්‍යමිකතාවයක් තිබුණා නම් ඔබට වෛද්‍ය උපදෙස් අනුව ආරක්ෂක පියවර සමග මෙම එන්නත ලබාගත හැකියි. ඒ වගේම තමයි දැනට මේ එන්නත අනුමත කරලා තියෙන පාසල් යන දරුවන්ට, ගර්භණී කාන්තාවන්ට, කිරිදෙන අම්මලාට. විශේෂයෙන්ම කිරිදෙන මව්වරුන්ට මේ එන්නත ලබා ගත්තාම ඒ කිරිදෙන මව්වරුන්ගේ ඇඟේ ඇතිවන ප්‍රතිදේහය කිරිමගින් දරුවාට සම්ප්‍රේෂණය වල දරුවාටත් ආරක්ෂාවක් ලැබෙනවා. මේ එන්නත ලබා ගත්තාම පළවෙනි දින කීපයේදී එන්නත විදපු ස්ථානයේ යම්කිසි ඉදුමුමක්, වේදනාවක් තියෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඇඟපතේ වේදනාවක්, උණක්, පාචනයක්, සමහර වෙලාවට වමනයක් ඇතිවන්නට පුළුවන් දින කීපයක්. කලාතුරකින් පිඩු වේදනාව, කොන්දේ අමාරු, හන්දිපත් වේදනාව සහ ඇඟේ බර ගතියක් සති කිහිපයක් තියෙන්නට පුළුවන්. මේක සාමාන්‍ය දෙයක්. ඔබට පැරසිටමෝල් වැනි ඖෂධයක් මේකට ගත හැකියි. කිසිම එන්නතකින් දීර්ඝකාලීන අතුරු ආබාධ නැහැ. කිසිම එන්නතකින් පුරුෂයන්ගේ හෝ කාන්තාවන්ගේ ලිංගික ශක්තියේ හීනවීමක් කොයි විදියකින්වත් කිසිම ලෙසකින්වත් ඇති කරන්නේ නැහැ. ඒ වගේම තමයි කාන්තාවන්ගේ සරුභාවයට මේ එන්නතෙන් කිසිම බලපෑමක් නැහැ. එම නිසා ඔබට ආරක්ෂාව සපයන, ඔබ මගින් සමාජයේ අනෙක් අයවුන්ට ආරක්ෂාව සපයන දැනට ප්‍රතිකාරයක් හොයාගෙන නැති මේ මාරාන්තික කොවිඩ් වෛරසය නව ප්‍රදීම ඇති කිරීමට ප්‍රථම ව්‍යාජ ප්‍රචාරවලට රැවටෙන්නේ නැතුව, මිත්‍යා විශ්වාසවලට රැවටෙන්නේ නැතුව නොමිලේ ලබා දෙන මේ එන්නත් මාත්‍රා දෙක පළවෙනි අවස්ථාවෙන්ම ලබා ගන්න මේ වෛරසය මේ ලොවින් තුරන් කිරීමට උදව් කරන්නේ. මෙවන් විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයන් 11 දෙනෙකු කොරෝනා රෝගයේ හේතුවෙන් මියගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. සුවවිරු ලේබල් අලවන්නේ නැතිව නිසි පියවර ගන්නයි මේ අතර රසායනාගාර වෘත්තීය වේදීන්ගේ සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය ශේත්‍රය ඉතාම අනතුරුදායක තැනක තියෙන්නේ COVID-19 වසංගතය නිසා. මේ වෙනකොට මරණ 11යි. 11 දෙනෙක් ජීවිත අහිමි කරගෙන තියෙනවා. කොරෝනා වලට මේ රටේ ජනතාවට කොරෝනා වෙනුවෙන් සත්කාර සහ ප්‍රතිකාර කරන්න ගිහිල්ලා. ඒතර මේ අයට කුමක්ද සෞඛ්‍ය බලධාරීන් ආණ්ඩුව කරන්නේ? අඩු ගානේ වන්දි මුදලක් දෙන්න කටයුතු කරනවද? එහෙම කිසිම තීරණයක් අද වෙනකොට අරගෙන නැහැ. ඒක ඇමතිවරයාගේ ප්‍රශ්නයකුත් නෙමෙයි මේක. ආණ්ඩුවේ ප්‍රශ්නයක්. ජනාධිපතිවරය අගමැතිවරය පොදු තීන්දුවක් ගන්න ඕනේ. අපි කියන්නේ අපිට මේ සුව විරුවෝ කියලා ලොකුවට මල් පලන් දාන්න ලොකු ලොකු ව්‍යායාම කරන්න එහෙම නැත්නම් ලොකු ප්‍රොපගන්ඩා කරලා වියදම් කරලා අර එන්නත් ගහනකොට යුද හමුදාවෙන් ගහනකොට වගේ ෆොටෝ දාලා ඒකට වෙනම වියදමක් කරලා මේක උත්සවශ්‍රීයෙන් සමරලා සැනකලි ස්වරූපයෙන් එන්නත් ගහනවා වගේ කරලා ප්‍රොපගන්ඩා එකක් මහජනතාව ඇතුළට ගෙනියන්න අවශ්‍ය නැහැ. මොකද අපේ රටේ මහජනතාව දන්න කාරණා ඇති සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතින් වෙන සේවාව මොන වගේද කියලා. නමුත් අපි මේ කියන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විදිහට මේ කරන සුවිශේෂී සේවාව සුවිශේෂී කියා ඉඳලා වැඩක් නැහැ. අඩු ගානේ ඔවුන්ට මේ වෙලාවේ වියදම් වෙන අමතර වියදම ආවරණය කර ගැනීම සඳහාවත් රජයෙන් වැඩපිළිවෙලක් යොදවන්න ඕන. වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයාට අපි කියනවා අපි ඉල්ලීම් 10ක් මූලික කරගෙන ලිපියක් එවලා ඇති. ඒ නිසා ඒ ලිපියට ප්‍රතිචාරයක් අපිට දක්වන්න. එහෙම නැත්නම් අපි සැප්තැම්බර් 22 වෙනිදා මේ අවනඩුව ඒ රටේ මිනිසුන්ට කියන්න පටන් ගන්නවා සෞඛ්‍ය සේවාවේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ඉස්සරහට ඇවිල්ලා. රජය විසින් ගනු ලබන තීරණ, ඒ වගේම ප්‍රාදේශීය බලධරයන් විසින් ගනු ලබන තීරණ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලබන තීරණවල පවතින යම් යම් ගැටලුකාරීත්වයන් සහ යම් යම් අපහැදිලිතයන් නිසා මහජනතාව ඊට එරෙහිව එල්ල කරන පීඩනය එල්ලන්නේ බිම් මට්ටමේ ඉන්න සෞඛ්‍ය සේවකයන්, විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට. ඉදිරියේදී මේ තත්ත්වය දිගින් දිගටම තීව්‍ර වුණොත් අපිට මේ සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවලා සාකච්ඡා කරලා යම් යම් තීරණ ගන්න සිද්ධ වෙයි. වැඩිමිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා. පසුගිය කාලයේ පුරාම සියත අප ප්‍රවෘත්ති අංශය මේ හූරා කෑම බලධාරීන්ගේ අවධානයට යොමු කළා. වැඩිමිලද පොලිස් ආර්ථික මධ්‍යස්ථානවලත් මේ වෙන විට එළවලු මිල ගණන්වල යම්කිසි අහත යෑමක් සිදු වෙලා තිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින ජංගම වෙළඳුන් මගින් ඒ වාසිය ජනතාවට ලබා නොදෙන බවට මහජන පැමිණිලි අපිට ලැබිලා තිනවා. ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය කිරුම් මිනුම් ඒකකයක් එකතු වෙලා විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කරලා අපි එවැනි වෙළඳුන් කිහිප දෙනෙක් මේ වෙනකොටත් ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කරලා නීතිය අනුව කටයුතු කරලා තියෙනවා. අපි ඉල්ලා සිටිනවා ජංගම වෙළඳුන්ගෙන් ගම්මට්ටමට යන ජංගම වෙළඳුන්ගෙන් අලිතු විෂයට ලාභ ලබා ගැනීමට පෙළඹෙන්න එපා. කරුණාකර මේ වසංගත සමයේ ඉතාමත්ම සාධාරණ මිලකට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ලබා දීමට කටයුතු කරන්න කියන කාරණික ඉල්ලීමත් සියලුම ජංගම වෙළඳුන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව රතු කලාප ලයිස්තුවෙන් ඉවත් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්ත වීමේ වේගය සහ මරණ පදනම් කරගෙනයි රතු කලාප ලයිස්තුවට රටවල් ඇතුළත් කෙරුණේ. එක්සත් අරාබි එමිරාජ්‍ය කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙන ලොව ප්‍රමුඛතම රටක් බවට පත්ව තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ශ්‍රී ලංකාව රතු කලාප ලයිස්තුවෙන් ඉවත් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා. පාකිස්තානය, මාලදිවයින, තුර්කිය, බංග්ලාදේශය, ඊජිප්තුව, කෙන්යාව සහ ඕමානයේද රතු කලාපයෙන් ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවද ඇතුළු මෙම රටවල් රතු කලාපයට ඇතුළත් කර තිබුණේ කොවිඩ් ව්‍යාප්තියේ වේගය සහ මරණ අනුපාතය අනුවයි. මේ අනුව රතු සහ කොළ කලාපවලට අයත් රටවල් සඳහා වන නව කොවිඩ් සංචරණ සීමාද හඳුන්වා දෙන බව බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් මහතා ට්විටර් පණිවිඩයක් මගින් පවසා තිබෙනවා. එක්සත් අරාබි එමිරාජ්‍ය කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙන ලොව ප්‍රමුඛතම රට බවට පත් වෙමින් තිබෙනවා. වසරක කොවිඩ් පාලන ක්‍රමවේදවලින් පසු ඊයේ එරටින් අඩුම දෛනික ආසාදිතයින් වාර්තා වූ දිනේ බවට පත් වුණා. එම සංඛ්‍යාව 521 දෙනෙකු බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එරට ජනගහනයෙන් 81%කට එන්නත් දෙකමදී අවසන් බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එරට වෛද්‍ය උපදේශකයෙකු වන ඩිරාඩ් අබ්දුල්ලා පවසන්නේ රට තවත් මාස කිහිපයක් ඇතුළත සාමාන්‍යකරණයට ලක්වනු ඇති බවයි. ඒ සඳහා අසාධිතයින් වාර්තා වීම තවදුරටත් අඩු කරගත යුතු බවද ඔහු පෙන්වා දෙනවා. එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජනතාව එරට රජයේ කොවිඩ් පාලන ක්‍රමවේද ඉතා ඉහළින් නැගීමට ලක් කර තිබෙනවා. කියුබාව එරට නිෂ්පාදිත කොවිඩ් එන්නත ඉතා සාර්ථකව අත්හදා බලමින් සිටින බව මාධ්‍යට වාර්තා කරනවා. වයස අවුරුදු 10ත් 2ත් අතර දරුවන්ටද එන්නත ලබා දෙන ලොව පළමු රට ලෙස කියුබාව පත්ව ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. තම රටේ අනාගත පරපුර අවදානමකට හෙළීමට තමන් සූදානම් නැති බව කියුබානු සෞඛ්‍ය බලධාරීන් පවසනවා. අද වන විට තම දේශීය කොවිඩ් මර්ධන එන්නත අතිශය සාර්ථක බවයි ඔවුන් පවසන්නේ. වයස අවුරුදු 2ත් 5ත් අතර දරුවන් 300 දෙනෙකුට ඊයේ එන්නත ලබා දුන්නා. ඉතා දිගු කාලයක සිට ඇමරිකාව ඇතුළු සමහර යුරෝපා රටවල සම්බාධකවලට මුහුණ දෙන කියුබාව ඉතා සාර්ථක සෞඛ්‍ය පද්ධතියක් ඇති රටක් ලෙස තවමත් ලෝකයේ හමුවෙන් නැගී සිටීම සමහර මධ්‍යස්ථ බටහිර මාධ්‍ය ඇගීමට ලක් කර තිබෙනවා. මුළු යුරෝපයේම ඩෙල්ටා ප්‍රභේදයට මුහුණ දීමට විවිධ අයුරින් සටන් කරමින් සිටිනවා. සංචරණ සීමා කොවිඩ් නීති රීති අලුත් කිරීම ඒ අතර ප්‍රමුඛයි. එහෙත් ඩෙන්මාර්කය මීට හාත්පසින්ම වෙනස් මාර්ගයක් ඊයේ අනුගමනය කළා. कोविड सीमा इवत करमिन अतिविशाल पॉप संगीत प्रसंगया පැවැත්වීම ඒ තීන්දුවයි. පුත්කලින් 50000කට වැඩි පිරිසක් සහභාගී වූ මෙම පොප් සංගීත ප්‍රසංගය කොපන්හේගන්හි පාකන් ක්‍රීඩාංගණයේදී පවත්වා තිබෙනවා. කොවිඩ් වසංගත ව්‍යාප්තියෙන් පසු යුරෝපයේ පැවැත් වූ පළමු සංගීත ප්‍රසංගය මෙයයි. කිසිදු සමාජ දුරස්ථ භාවයක් මුහුණු ආවරණ හෝ එන්නත් සහතිකයේ පවා මෙහිදී සලකා බැලුවේ නැති බව මාධ්‍ය වාර්තා කරනවා. ජනතාවට සුළු හෝ මානසික සුවයක් ලබා දීම මෙහි අරමුණු බවයි එරට බලධාරීන් පවසා ඇත්තේ. අමරිකා එක්සත් ජනපදයේ දැනටමත් තුන්වන මාත්‍රා එන්නත ලබා දීම ආරම්භ කළ රටක්. දරුවන්ටද පළමු එන්නත ආරම්භ කර තිබෙනවා. නමුත් එරට ආහාර හා ඖෂධ පාලන අධිකාරියට උපදෙස් විශේෂඥ කණ්ඩායම තුන්වන එන්නත පුළුල් ලෙස ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එසේ තුන්වන එන්නතක් සෑම පුද්ගලයෙකුටම ලබා දිය යුතුද යන්න තවදුරටත් පරීක්ෂා කළ යුතු බවයි එම විශේෂඥ කමිටුව පවසා ඇත්තේ. එහෙත් වයස අවුරුදු 65 සහ ඊට වැඩි අයට තුන්වන මාත්‍රාවක් ලබා දීම අනුමත කර තිබෙනවා. එසේම අවදානම් රෝගවලින් පෙළෙන අයටද තුන්වන මාත්‍රාව අනුමත කර තිබෙනවා. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට තුන්වන මාත්‍රාවක් අනුමත කිරීමට විශේෂඥ උපදේශක කමිටුව පියවරගත් බවයි වාර්තා වන්නේ. එසේම මෙම විශේෂඥ කමිටුව වයස අවුරුදු 3-16 අතර දරුවන්ට බූස්ටර් එන්නතක් දීමට රාජ්‍ය යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම අවශ්‍යතාවය පිළිබඳව විද්‍යාත්මකව තවදුරටත් සලකා බැලිය යුතු බවයි මෙම විශේෂඥ කමිටුව අවධාරණය කර ඇත්තේ. මේ අතර ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා ප්‍රකාශ කළේ බූස්ටර් එන්නත් ලබා දීමට අවශ්‍ය එන්නත් රැස් කරමින් සිටින බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම ඇමරිකාව බලා පිටත්ව ගියා. ලබන 21 වනදා සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ජනාධිපතිවරයා 22 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන බවයි ජනාධිපති මාධ්‍යාංශය ප්‍රකාශ කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන ප්‍රථම අවස්ථාව මෙයයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනින් පිටත්ව ගියා. මෙම සමුළුව ලබන 21 වනදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා. ලබන 22 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිතයි. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා දිවයිනින් බැහැරව සහභාගී වන සහ ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී රාජ්‍ය නායක සමුළුවක් අමතන ප්‍රථම අවස්ථාවද මෙය බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. සමුළුවේ තේමාව වී ඇත්තේ COVID-19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසාර බව ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ කැන්වීම යන්නයි. මෙම සංචාරය සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ යන මහත්වරුන්ද එක්ව සිටිනවා. කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉල්ලාස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ ඇමරිකාවේ තානාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමේ අරමුණෙනුයි. ඉල්ලාසු අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා වෙනුවට ජයන්ත කැටගොඩ මහතාගේ නම ගැසට් කර ඇති බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා මෙරට පළපුරුදු කෘතහස්ත දේශපාලඥයෙකු ලෙස පිළිගැනීමට ලක් වූ අයෙක්. ඔහු මීට පෙර මුදල් කම්කරු ඇතුළු අමාත්‍යංශ කිහිපයක රාජ්‍ය ඇමති සහ ඇමති දුහුර දරා තිබෙනවා. ශ්‍රී ලංකාවට එල්ල වෙමින් පවතින බලපෑම් ඉහළ යමින් තිබෙන මොහොතක ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් පුද්ගලයෙකු ඇමරිකානු තානාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරෙන් ඉල්ලාස් වී ඇමරිකානු තානාපතිවරයා ලෙස වැඩබාර ගැනීමට මහින්ද සමරසිංහ මහතා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හට පාර්ලිමේන්තු අසුන ලබා දීම වෙනුවෙන් සියජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුරෙන් ඉල්ලා අසූ ජයන්ත කැටගොඩ මහතාගේ නම යලිත් පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුරේ වෙනුවෙන් ගැසට් කර තිබෙනවා. ඒ පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සියජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුරෙන් සහ රාජ්‍ය අමාත්‍ය දුහුරෙන් ඉවත් වීමත් සමගයි. ඒ අනුව සියජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුරෙන් මාස 2කට ආසන්න කාලයක් ඉවත් වී සිටි ජයන්ත කැටගොඩ මහතා යලිත් එළඹෙන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභාව වාරයේදී සිය මන්ත්‍රී දුහුරේ දිවුරුම් දීමට නියමිතයි. කෙසේ වෙතත් මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග යලිත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී අසුනක පුරපාඩුවක් ඇතිවනවා. වත්මන් ශ්‍රී ලාංකිකයින්ට දේශපාලනයේ සේම පක්ෂද එපා වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 115 වන ජන්මදින සැමරුමට Zoom තාක්ෂණය ඔස්සේ එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ආජුතපර ලාහිලා ගීතයේ පද කිහිපයක්ද මතක් කිරීමට වික්‍රමසිංහ මහතා මෙහිදී අමතක කළේ නැහැ. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් ගිහි. විවෘත ආර්ථිකයක් නැහැ. අපිට බලාපොරොත්තු අපේ සෞඛ්‍ය ක්‍රමය කඩා වැටුණා. පාසල් වහලා. එහෙනම් අපි අද හිතන්නේ තරුණ තරුණිය හිතන්නේ අපිට අනාගතයක් තියනවද නැද්ද කියලා. අපි මේ රටෙන් පිට වෙලා යන්නද. එහෙනම් අපි ජේ.ආර්. ජයවර්ධන මහතුමාගේ උදාහරණ දෙකක් ගමු. එකක් ප්‍රතිපත්ති රාම. අනික පක්ෂයයි රටේ නායකයා. මොකද අද මිනිස්සුන්ට දේශපාලනේ එපා වෙලා. කිසිම පක්ෂයක් එපා වෙලා. විවේචනය කරනවා, විකල්ප නැහැ, ආණ්ඩුවක් ඇටියට බොරු කියනවා, වැඩ කරන්නේ නැහැ කියලා තමයි හැම වෙලෙම කියන්නේ. ඒකට අපි මූණ දෙන්න නම් පළමුවෙන් අපි පිළිගන්න ඕනේ මේ රටේ ප්‍රතිපත්ති රාමුවක් ජාතික ප්‍රතිපත්ති රාමුවක් අවුරුදු 20ක් ක්‍රියා කරන්න. අවුරුදු 20ක් ක්‍රියා කරන එක නීතිමය පදනමක් ලබා දෙන්න. ඒක අපි යකඩ රාමුවක් හැටියට දානවා. මේ අද තියෙන අලුත් ලෝකයක්. ජයජයවර්ධන ජනයි 77 වෙනි ලෝකයට වඩා අලුත් එකක්. අද තියෙන්නේ කර්මාන්ත විප්ලවයක් නෙමෙයි. 4 වෙනි කර්මාන්ත විප්ලවය කියන්නේ දැනුමේ විප්ලවය. අද තියෙන තොරතුරු තාක්ෂණය එදා තිබුණේ නැහැ. අද තියෙන්නේ දැනුම පදනම් කරගත්ත සමාජය. මේ ඔක්කොම අරගෙන අපි යනවා. අපේ ආර්ථිකය දියුණු කරලා අපි බලන්න ඕනේ විශේෂයෙන්ම විදේශ වෙළඳපොළ අල්ලගෙන අපිට විශාල අපනයන කර්මාන්තයක් ඇති කරලා අපිට විදේශ මුදල් ලබා ගන්න. අපි එකතු වෙලා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව ගමනකට යමු. අන්න ඒ අරමුණ කරගෙන තමයි අද අපි ඉදිරියට යන්න ඕනේ. අපට ශ්‍රී ලංකාව දියුණු රටක් කරා ගෙන යන්න පුළුවන්ද බැරිද? හදවතට එකඟව පිළිතුරක් ලබා දෙන්න. අවුරුදු 20කින් පුළුවන්. අපි දැන් ආරම්භ කරොත් පළවෙනි අවුරුදු 5 ටිකක් අමාරුයි. ඒත් අපි විශාල පිම්මක් එතනින් ගන්න ඕනේ. නැත්නම් අර මොකද අර සින්දුවේ තියෙන්නේ ලෝකේ අපි මොකද අර ආජිත අපරේකේ තියෙනේ වනේද? අපි පහු කරගෙන ඉදිරියට යන්නේ නේ. ඒකයි ජයජයන්ක අවුරුදු 20ක් විතර යන්න ඕනේ. 20ක් මේ අවුරුදු 5න් කරන්න බෑ. ආණ්ඩුව කිසිදු ලැජ්ජාවක් නැතිව දෙන බව කියූ 5000ත් පඩියට ලැබුණේ නැති බව ගුරු වෘත්තීය සමිති නායකයින් පෙන්වා දෙනවා. හැකිනම් Taman සමග සංවාදයකට එන්නයි ගුරු සංගම් ඇමති සරත් වීරසේකරට අද විවෘතාභියෝගයක් කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුව නිර්ලජ්ජිතව දෙනවයි කිව්ව 5000ක් දීලා නැහැ. ඒක අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවත නැවත අපි කියනවා. නමුත් හොඳ හිත වෙන්න අර මේක පිළිබඳ කතා කරන්න. අපේ හොඳ හිත වෙන්න ආණ්ඩුව කියන්නේ. හොඳ හිත වෙන්නන්න අපි රුපියල් 5000 දෙනවා කියලා කිව්වේ කවුද කිව්වේ? විමල් වීරවංශ ඇමතිවරයා. නමුත් ඒක දීලා දිනවද? නැහැ. එතකොට මේ කැබිනට් පත්‍රිකාවත් එක්ක මේ ගත්ත යෝජනා ක්‍රියාත්මක නොවි තිබියදී කැබිනට් පත්‍රිකාව පිළිගන්න කියන්නේ කොහොමද? ඒක නිසා තමයි අපි මුදල් ඇමතිවරයා සෝ ජනාධිපතිවරයා සමග කිව්තු විදියට මේක සාකච්ඡා කළ යුතුයි කියලා කිව්වේ. වීරසේකර ඇමතිවරයා චෝදනා නේද ගණනාවක් කරනවා. ව්‍යංගයෙන් කරන්නේ නම් කියන්නේ නැහැ. නමුත් ඒ චෝදනා කරන්නේ කාටද කියන එකත් පැහැදිලි. කොහොම වුණත් අපි එතුමට කියනවා තැන් තැන් වල ඒකපාක්ෂික මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැතුව මූල්‍ය වංචා කරේ කවුද? ඒවා ගැන ඕනනම් සංවාදයකට එන්න. සංවාදයකට එන්නේ එකක් නැහැ. නමුත් එන්න කියලා අපි ආරාධනා කරනවා. අපි අභියෝග කරනවා. පොළොන්නරුව වැව්බැම්ම මත ඇවිදින මන්තිරු ව්‍යාපෘතිය අගය කරමින් පරාක්‍රම සමුද්‍රයාවට විහාරස්ථානවල ත්‍රයිනිකායික මහා සංඝරත්නය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මාධ්‍ය හමුව පැවති ස්ථානයට පැමිණි ගොවි සංවිධාන නියෝජිතයින් එහිදී මහා සංඝරත්නයට විරෝධය පළ කළා. නගර සංවර්ධනය යටතේ මේ කාර්ය ඉතා දැකුම් කළු විදිහට ප්‍රසන්න විදිහට විය යුත්තක්. දර්ශනීය ලෙස ඒ වගේම දෙස් විදෙස් ජනතාවට පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා සංචරණය කරන්නට ආස්වාදයක් ලබන්නට සතුටක් ලබන්නට ප්‍රීතියක් ලබන්නට හොඳ ස්ථානයක්. දැඩි මතධාරීන් බවට පත් වෙන්නේ නැතුව අද මධ්‍යස්ථ බවට පත් වෙන්න ඕනේ. පොළොන්නරුව හැමදාම නටබු නගරයක් නොවේ යුතුයි. ඒක නවීකරණ විය යුතුයි. ඒක වර්තමාන කාලයේ සංචාරය හඳා ලෝක උරුමයක් වඩ බාතර දෙන පොළොන්නරුව देश विदेश संचारक सेम भूमि आप एगोल करा इडार इंडोन मेक हानि एगोल इडदेने मुकद ओके खड़ा बिदगी पोलनर जनतावाई वगैम पोलनर नटमुंटिकाई पोलनर नगरे नगरे ओय जलास्का देखी विनाशवंड इतिया है होंद सलास्मक अतीव करण मे काटे उत्तट नोयकुत उदविय मेकट विरुद्धवेन्ने मोन हेतुवකට දෝ කියලා අපිට හරිම කනගාටුවක් තමයි ඇති වෙන්නේ. එදා කරත්තෙන් ගියා කියලා අද අපි කරත්තෙන් යන යුගයේ නෙවෙයි. ඊට දවසේ ගොවියා ජීවත් වෙන්නේ වැවේ. මේ කියන සංචාර කර්මාන්තේ මූලික කරගෙන ඉන්නේ වෙන මොකවත් නෙමෙයි. ඒගොල්ලොන්ට මේක කරන්න ඕන කොමිස් ගහන්න. කරොත් තමයි හොරකම් කරන්නේ. ඕන තරම් තියෙන ආර්ථික මධ්‍යස්ථාන කියන එකක් හැදුවා. ආන් අපරාධ සල්ලි, ගොවියාගේ කුඹුරු යට වෙලා. හොටල් ගහපු මිනිස්සු මැටි අමතුරුන්ගේ කට්ටිය තමයි ඕකේ ගිහිල්ලා මේ ජොකින් කරන්නේ. දැක්කම ලස්සනයි මන් කිරු ගහපු. අපිට ගිහින් ඇවිදලා ඉන්න පුළුවන්. ඒකට තා පැත්තකින් මේ මේත දහණය කරගන්න පුළුවන්. ඒකට අපේ මේ මන් තීරුව ගහලා මේ මේත දහණය කරන්න ඉස්සෙල්ලා තව මේ බිම මේ ගොයියොන්ගේ එදා අමාරු අසරණ මිනිස්සුන්ට තව ගොඩක් වැඩ තියෙනවා. අන්න ඒවට ප්‍රමුඛතාවය හැම වෙනවා නම් හොඳයි. කාබනික පොහොර භාවිතයෙන් වගා කරන කුඹුරුවල ₹60කට ලබන කන්නේ සිට මිලදී ගැනීමට සූදානම් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන මගින් මේ වසර අවසන් වන විට ජාතික ආර්ථිකයට මිලියන 2000ක් එක් කරන බවයි. රසායනික පොහොර තහනමක් පනවා කාබනික පොහොර භාවිතයෙන් පමණක් මෙරට කෘෂි කාර්මික වගා කටයුතු සිදු කිරීමට රජයේ ගත් තීරණයත් සමග මෙරට ගොවිබිම් රැසක ගොවි ජනතාව සිය කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනයට පෙළඹුණා. මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට මෙරට නිෂ්පාදනාගාරද පියවර ගෙන තිබෙනවා. ඒ අනුව LRC ආයතනය විසින් ආරම්භ කරන ලද කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවන අතර එහි නිරීක්ෂණ කටයුතු සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා एक पुना මේ අතර කලාවැවේ ජලයෙන් ගොවිතැන් කරන ගොවීන්ගේ සියලු අස්වනු යහපත් ලෙස නෙලා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් දේව කන්නලව්වක්ද පැවැතුණා. මේ අතර ඇඹිලිපිටිය ගංගේයාය ප්‍රදේශයේ ගොවි මහතෙකුද වසරකට කිලෝ 10000කට ආසන්න කාබනික පොහොර නිපදවා ගනිමින් සිය ගෙවතු වගාවේ ගොවිතැන් කටයුතුවලදී සාර්ථකව වස්වනු නෙලාගෙන ඇති පුවතක් වාර්තා වනවා. සහාය ලබා දෙන්නේ නම් කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් දියුණු කරගත හැකි බවයි එම ගොවි මහතා පෙන්වා දෙන්නේ. නියත වශයෙන්ම සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන තුලින් මේ වසර අවසානයේ වන විට ජාතික ආර්ථිකයට මිලියන 2000ක් එක් කරන බවත් ලබන වර්ෂය වන විට එය මිලියන 18000ක් ලෙස වර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කරන බවත් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 18 වෙනි නිෂ්පාදන ගම්මානයේ ලෙස අහටුවා ගම ගම්මානයේදී කටුවනෝදා ආදර්ශ නිෂ්පාදන ගම්මානය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපි ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කාර්යභාරය අමාරු කාලේ උනත් කරනවා. හොඳ කාලේ උදා වුණාම මීට වඩා වේගවත් අපිට ගමනක් යන්න පුළුවන්. පුවත් නිමයි ඔබට සෝදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.